ஆல்பவத் புஞ்சி மகேஷ் ஷட்டடத்தல குரத்தஹனயத்தே දෙවෙනි වීඩියෝවේ මම ඔයගොල්ලන්ට මාසික වැඩිමගේ සිවීම යන මාතෘකාවට ගණන් හදන හැටි කියලා දෙනවා. අපි මේ මාතෘකාව කොටස් හතරකට බෙදනවා. දින 31ක් ඇති මාස, දින 30ක් ඇති මාස, ඒ වගේම සාමාන්‍ය අවුරුද්දකදී පෙබරවාරි මාසයේ දින 28ක් තියෙනකොට ගණන් හදන හැටි වගේම අධික අවුරුද්දකදී පෙබරවාරි මාසයේ දින 29ක් තියෙනකොට හදන හැටි අද අපි බලනවා. අපි ඉස්සෙල්ලම බලමු දින 31ක් තියෙන මාසවල කොහොමද හදන්නේ කියලා. ඔයාලට මේ තිරේ පේන ප්‍රශ්න තමයි අපි දැන් මේ ගාන හදන්න යන්නේ. බදාදා දින 5ක් තියෙන ජනවාරි මාසෙක එම දිනවල එකතුවල තිය හැකි වැඩිම අගය. අපි දන්නවා ජනවාරි මාසෙට දින 31ක් තියෙනවා කියලා. ඒක තමයි අපිට තියෙන පළවෙනි පොයින්ට් එක. ඊළඟට අපි හිතන්න ඕනි අවසාන දිනය මාසේ අවසාන දවස කියලා. ඊට පස්සේ අපි මේ මාසේ අන්තිම දවසේ 7 අඩු කරගෙන යනවා. එහෙම අඩු කරද්දී 31කින් 7ක් ගියාම 24යි, 24ෙන් 7ක් ගියාම 17යි, 17ෙන් 7ක් ගියාම 10යි, 10ෙන් 7ක් ගියාම 3යි. මෙන්න මේ විදිහට මාසෙ පටන් ගන්න තැන් තැනකම අපි හදනවා. ඊට පස්සේ අපි මේ ටික එකතු කරනවා. අපිට මේ ඔක්කොම එකතු කරාම එකතු වෙනවා 85ක් කියලා. එතකොට 85 කියන්නේ බදාදා දින 5ක් තියෙන ජනවාරි මාසෙක ඒ දවස් දිනවල දෙන්න පුළුවන් වැඩිම අගය. මේ 85 අවුරුද්දේ දින 31ක් තියෙන හැම මාසයකටම අදාළයි. අපි දැන් බලමු මේ ගාන හදන විදිහ. අපි දැන් දන්නවා අප්‍රේල් මාසයේ දින 30යි කියලා. දැන් අපි 31 මාසවල සලා වගේම 7 අඩු කරගෙන යනවා. හරි. අපිට 7 අඩු කරාම මෙන්න මේ ටික තමයි එන්නේ. දැන් අපි මේ ටික එකතු කරනවා. එතකොට අපට උත්තරේ එනවා 80යි කියලා. අපිට මේ 80 එන්නේ දින 30ක් තියෙන මාසවල වැඩිම අගය. දින 30ක් තියෙන හැම මාසයකටම මේ 80 තමයි එන උත්තරේ. මීට අදාළ අනෙක් අවස්ථා දෙක අවශ්‍යයි මට කමෙන්ට් කරන්න. අපි අදට මෙතනින් නවතිමු. ඔබ සැමට සුබ දවසක් වේවා. ආයුබෝවන්.